අයිබෝන් සාදරෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට අපි 8 pillars ගැන සහ ඒවයි පියවරයන් පිළිබඳව කතා කළා කලින් වීඩියෝ කිහිපයක් තුලින් අපි අද වීඩියෝෙන් කතා කරමු අපි කලින් කතා කළ වීඩියෝ වල කතා කළේ නැති ඒ කොටස් වල වැදගත් පොයින්ට් සහ ඒවයි ක්‍රියාකාරකම් පිළිබඳව යන්ත්‍රයක කාර්යක්ෂමතාවට නඩත්තු ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ ඔපරේටර්වරයාගේ මැදිහත් වීම පැහැදිලිවම බලපානවා කියලා අපි දන්නවා ඒ කියන්නේ Taman ඔපරේට් කරන යන්ත්‍රය එදිනෙදා නඩත්තු කරගන්න එක AA ඔපරේටර්වරයාගේ වගකීමක් වෙනවා. ඔහුතරම් මේ යන්ත්‍රය පිළිබඳව දන්නේ නැ වෙනත් පුද්ගලෙක්. ඉතින් TPM concept වලට කලින් ලෝකයේ තිබුණේ මම යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්න ඔබ නඩත්තු කරවන්න. අන්න ඒ තැන ඉඳලා මම ක්‍රියා කරනවා. ඒ වගේම මමම නඩත්තු කරනවා කියන තැනට එහෙමනම් ඒ ගානට මයින්ඩ්සෙට් එක හැදෙන එක තමයි අපි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි කතා කළා plan maintenance ගැන. ඒ කියන්නේ සැලසුම් කළ නඩත්තු ක්‍රියාවලිය ගැන. මේකට ජපන් භාෂාවෙන් කියනවා කේකකු හොසෙන් කියලා. මේ process එකේ ප්‍රධාන ක්‍රියාකාරකම් හතක් තියෙනවා. පළවෙනි එක තමයි daily measure. එහෙම නැත්නම් දිනපතා මිනුම් කිරීම. එහෙමත් නැත්නම් දිනපතා කරන ගණනය කිරීම. මෙහිදී අපි සරලවම කරන්නේ අපේ යන්ත්‍රයේ තියෙන්නේ මොන condition වලද කියලා පරීක්ෂා කරලා බලන එක. ඒව ගැන ටච් එකේ ඉන්න එක ඊළඟට පීරියොඩික් මේන්ටේනන්ස් එහෙම නැත්නම් ආවර්තික නඩත්තු ක්‍රියාවලිය යම් කිසි කාලයකට වරක් AA උපකරණ හෝ යන්ත්‍ර පරීක්ෂා කරලා කරන නඩත්තු ක්‍රියාවලියකට තමයි පීරියොඩික් මේන්ටේනන්ස් කියලා කියන්නේ දිනපතා සතිපතා මාස්පතා අවුරුදුපතා ඒ විතරක් නෙවෙයි අවුරුදු 5කට 10කට වරක් වුණ අපි මේ ආවර්තික නඩත්තු ක්‍රියාවලිය කරනවා. ඒක AA අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා. ප්‍රෙඩෙක්ටිව් මේන්ටෙනන්ස්. අපි මීට කලින් මේ කොටස් ගැන කතා කළා. බැලුවේ නැත්නම් බලන්න link එක පහල description එකේ දාන්නම්. සරලවම කිව්වොත් ප්‍රෙඩිකට් කරලා කරන මේන්ටෙනන්ස් එකක්. එහෙම නැත්නම් ඉදිරියට වෙන්න පුළුවන් කියලා අපි අනුමාන කරන ගැටලු වලට බිඳ වැටීම් වලට වර්තමානයේදී පිළියම් හොයලා නොවීම සඳහා එය නොවීම සඳහා එහෙම නැත්නම් ඒක වළක්වා ගැනීම සඳහා කරන නඩත්තු ක්‍රියාවලියක් තමයි මේක. සේවා කාලය දීර්ඝ කරන වැඩි දියුණු කිරීම. අපිට පුළුවන් අපේ යන්ත්‍රවල ලයිෆ් ටයිම් එක වැඩි කරන ඒවට විවිධ ආකාරයේ මොඩිෆිකේෂන් කරන්න. උදාහරණයක් විදියට හිතන්න ඔයාට තියෙනවා මැෂින් එකක්. සහ ඒකේ තියෙනවා ඔයිල් ටැංක් එකක්. ඉතින් අපිට මේ ඔයිල් ටැංක් එකේ ඔයිල් තියාගන්න අවශ්‍යයි නිශ්චිත මට්ටමකට. ඒ මට්ටමට වඩා අඩු වුණොත් අපේ මැෂින් එකට ලිහිසිකරණය සඳහා අවශ්‍ය ලිහිසිකාරක ප්‍රමාණවත් නැතිවීම නිසා අපේ මැෂින් එකේ ලයිෆ් ටයිම් එක අඩු වෙන්න පුළුවන් විවිධ හානි සිදුවීම නිසා. අපිට පුළුවන් නම් ඔයිල් ගේජ් එකක් සවි කරලා ඒ ඔයිල් මට්ටම බලා ගන්න. එහෙම නැත්නම් ඊටත් එහාට ගියොත් අපිට පුළුවන් ඔයිල් මට්ටම එක්තරා මට්ටමකට වඩා අඩු වෙද්දී අපිට දන්වන්න පුළුවන් වෙන්න ස්වයංක්‍රීය එලාම් එකක් සවි කරන්න. එහෙම නැත්නම් සෙන්සර් එකක් මගින් ඔයිල් මට්ටම අපිට ප්‍රදර්ශනය කරලා ඒ පිළිබඳව අපිව දැනුවත් කරන්න. පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා ඒ ඔයිල් මට්ටම එක්තරා නිශ්චිත මට්ටමක පවත්වා ගන්න. මේ වගේ වැඩි දියුණු කිරීම වලින් අපේ යන්ත්‍රය නඩත්තු ක්‍රියාවලිය පහසු වෙනවා. ඒ වගේම එහි ලයිෆ් ටයිම් එක වැඩි කරගන්නත් අපිට පුළුවන් වෙනවා. අමතර කොටස් කළමනාකරණය අපට සිද්ධ වෙන අපේ යන්ත්‍රවල අමතර කොටස්වල ලයිෆ් ටයිම් එක ඒවයි කන්ඩිෂන් බලලා ඉදිරියේදී නඩත්තු වලට අවශ්‍ය වෙන අමතර කොටස් සූදානම් කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි අපි ළඟ තියෙන ඇතැම් අමතර කොටස්වල කොපමණ තියෙනවද කියන එක එක්තරා ප්‍රමාණයකට වඩා අඩු වෙන්න දෙන්න හොඳ නැහැ. හැමතිස්සම අපි ළඟ නිශ්චිත අමතර කොටස් ප්‍රමාණයක් තියාගන්න ඕන. එතකොට අපිට පුළුවන් වෙනවා අදිසි නඩත්තු කිරීමකදී ඒවා භාවිත කරන්න සහ ඒ ස්පෙයා පාර්ට්ස් ගෙන්වීමට සහ සැකසීමට ගතවන කාලය සහ එමගින් ඇතිවන ප්‍රමාදය වළක්වා ගන්න. ඊළඟ එක තමයි ෆේලියර් ඇනලයිසිස්. එහෙම නැත්නම් අසාර්ථක වීම විශ්ලේෂණය සහ නැවත ඒවා ඇතිවීම වළක්වා ගැනීම. මේක ගැනත් අපි කලින් වීඩියෝ වල සඳහන් කරපු නිසා මම මෙහිදී ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලුබ්‍රිකේෂන් මැනේජ්මන්ට් එහෙම නැත්නම් ලිහිසි කරන ද්‍රව්‍ය කළමනාකරණය මේක කලින් උදාහරණ දෙකේම එකතුවක් වගේ
අපි අපේ යන්ත්‍රවල ලුබ්‍රිකේෂන් මට්ටම නියමිත අගයක පවත්වාගෙන යන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපි අනාගත ප්‍රයෝජනයන් සඳහා අපි ළඟ ඒවා ස්ටොක් කරලා තියාගන්නත් ඕන. ඒ වගේම ඒවා අඩු වෙද්දී ඒකට නැවත ඒ ද්‍රව්‍ය සපයලා එක්තරා නිශ්චිත මට්ටමක දිගටම පවත්වාගෙන යාමත් සිදු කරන්න ඕන. අපි ඊළඟට 8 pillars වලදී කතා කරා education and training ගැන. එහෙමත් නැත්නම් අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳව. මෙහිදී අපි මූලිකවම අවධානයක් යොමු කරන්නේ යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ යන්ත්‍ර සහ උපකරණ නඩත්තු කිරීම පිළිබඳව තියෙන දැනුම සහ කුසලතාවන් වර්ධනය කරන්න. මුලින්ම අපි අවධානයක් යොමු කරනවා මූලික නඩත්තු ක්‍රියාවලිය ගැන. එතකොට මේ කාර්යක්ෂමතාවට ඒ වගේම අඩුපාඩු සහ එහි තියෙන දුර්වලතැන් මොනවද? අපි මේක වැඩි දියුණු කරන්න ඕන කොහොමද වගේ වර්තමාන නඩත්තු ක්‍රියාවලිය ගැන හොඳ අවබෝධයක් ඔවුන්ට ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අපේ මැෂින් වල නට් ඇන් බෝල්ට් නිවැරදිව සවි වෙලා තියෙනවද? ඒවට හානි වෙලා තියෙනවද? ඒවා මල කෑමට ලක් වෙලා තියෙනවද? මේ වගේ දේවල් පරීක්ෂා කරන්න ඔවුන්ට පුළුවන් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. නට් ඇන් බෝල්ට් වල ප්‍රමාණයන්, ඒවායේ ට්‍රෙඩ් වල ප්‍රමාණයන්, විස්කම්බ වල ප්‍රමාණයන්, ඒවායේ සම්මතයන් මොනවද? මේ වගේ නට් ඇන් බෝල්ට් ගැන හොඳ දැනුමක් තියෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔවුන්ට බෑරින් මේන්ටෙනන්ස් ගැන හොඳ පළපුරුද්දක් වගේම දැනුමක් තියෙන්නත් අවශ්‍ය වෙනවා. බෑරින් එකක කෝඩ් එක කියවන්නේ කොහොමද? බෑරින් එක රිපයර් කරන්නේ කොහොමද? නිවැරදිව සවි කරන්නේ සහ ගලවන්නේ කොහොමද? බෑරින් පරීක්ෂාවක් කරන්නේ කොහොමද? ලුබ්‍රිකේෂන්, ග්‍රීස් කරන්නේ කොහොමද? වගේ භාවිතයන්. ඒ විතරක් නෙමෙයි යන්ත්‍රවල මොන මොන තත්ත්ව යටදී මොන විදිහටද අපි මේවා යොදන්නේ වගේ දේවල් ගැන හොඳ දැනුමක් සහ පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. විවිධ තැන්වලට මූ වෙන පාර්ට්ස් නඩත්තු කරන්නේ කොහොමද? ඒ වගේම අපි ඒ ඒ අවස්ථාවලදී ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? බ්‍රේක් ඩවුන් එකකදී අපේ උපකරණ හැකි ඉක්මනින් නඩත්තු කරන්නේ කොහොමද? දේවල් ගැන අපි මෙහිදී වැඩි අවධානයක් යොමු කරනවා. ලීක් ප්‍රිවෙන්ෂන් කියලා කියන්නේ කාන්දු සිදුවීම වැළැක්වීමට. සීල් කරපු තැන් නිවැරදිව සීල් වෙලා තියනවද? ඒවට හානි සිද්ධ වෙලාද? ඉදිරියේදී ඒ වගේ හානි සිද්ධ වෙන අවස්ථාවලට සූදානම් වෙලා ඉන්නේ කොහොමද? එහෙම සීල් එකක් නිවැරදි විදිහට යොදන්නේ කොහොමද? කාන්දු වීමකදී වෙන අනතුරු වළක්වා ගැනීමට ගන්න ඕන පියවර මොනවද වගේ දේවල් ගැන නිසි පුහුණුවක් ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. හයිඩ්‍රොලික් කැන් නියුමැටික් ඉක්විප්මන්ට් මේන්ටෙනන්ස්. බහුතරයක් කර්මාන්ත ශාලාවල හයිඩ්‍රොලික් සහ නියුමැටික් උපාංග බහුලව දකින්න පුළුවන්. එතකොට ඒවායේ පරිපත කියවීම, ඒ පරිපතවල දෝෂ හඳුනා ගැනීම සහ ඒවා निराකරණය, මේ උපාංග පිළිසකර කිරීම, ඒ විතරක් නෙමෙයි මේවායේ හානි හඳුනා ගැනීම වගේ ගොඩක් ලොකු පරාසයක විහිදුණු දෙයක් තමයි හයිඩ්‍රොලික් සහ නියුමැටික් පද්ධති කියලා කියන්නේ. ඉතින් නවීන තාක්ෂණය සමග ගනුදෙනු කිරීමේදී මේ දේවල් ගැන දැනුම, පළපුරුද්ද සහ අත්දැකීම් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟ සාධකය තමයි විදුලිය මගින් ක්‍රියා කරන උපකරණ නඩත්තුව. හොඳ නඩත්තු සේවකෙක්, එහෙම නැත්නම් ඔපරේටර් කෙනෙක්ට විදුලි උපාංග ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕන. එහෙම නැත්නම් උපකරණ අලුත් වැඩියාව සිදු කරද්දී අවම වශයෙන් එයට විදුලිය සපයන ක්‍රියාවලියවත් ඔහුට සිදු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් විදුලි උපකරණ නඩත්තුව හා ඒ ගැන තිබෙන මූලික දැනුම ඉතාම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. අද වීඩියෝවෙන් අපි කතා කළා 8 pillars වල සවිස්තරාත්මකව කතා නොකරපු සැලසුම් කළ නඩත්තු ක්‍රියාවලිය සහ අධ්‍යාපනය සහ පුහුණුව කියන කොටස් දෙක පිළිබඳව. මේ වීඩියෝ ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. සුබ දවසක්.